aku di ke mana bagi adun kat nak mak ni lemi. Dan nanti kita kita kini dah yang mak ni lemi. අකුල් කඩුට්ටුව ගැන නොදන්නව නොවේ මැනිකේ මේ පිටත් වෙච්ච ගමන භක්ති කරත්තෙන් එන්ට බැරි නිසා මේ විදිහට ගෑටුව නොවේ දෙරි විවලව්වේ තියලා එන්ට මට හිත දුන්නේම නෑ මයි නිලමේ එක්කාසු කරන් එන්ට පුළුවන් ගමනක් නම් මං එන්නේ නෝ මයි නිලමේ මොකෝ දරිවිව වලව්වේ තියලා අපි ගමන් බිමන් නොගිහින් තියනවා ඒක හැබෑව ඒත් මයි නිලමේ මේ ටික දුහක ඉඳන් මගේ හිතට මහා බයක් දැනෙනවා දරිවි තැමතිසේම ඉන්නේ හොඳු බාඳු වෙලා අපි ඔය දරිවිව හැදෙව්වේ හිරිකිඩේකින්වත් ගැහැටක් නොවන විදිහට කොහෙද මේ බණ්ඩාර පුතා ඇවිල්ලා මේ නටන නාඩගම් හින්දා ඒ දැරිවිත් ඉන්නේ විස්සෝපින් ඒක හැබෑව බණ්ඩාර දරුවට තිබුණා යන ගමනක් කෙලීට කියලා යන්න මොකද සුමානෙකට දෙතුන් විඩයක් ඔය දෙන්න මුණ ගිහිලා කතිකාව කරන්න ඕනේ නේද බණ්ඩාර පුතා අපි නැති විඩේක පළවුවට විදිහින් ගිහින් තියනවනව දැන් ඔය ගැන කතිකාව කරලා වැඩකුත් නැහැ අපි ඉදිරියට වෙන්න තියෙන දෙයක් ගැන කතිකාව කරමු මයි හිතේ අයියන්ඩි අක්කන්ඩි දැන් විහාරෙකට කිට්ටු කරලත් ඇති අපි සුනංග නොවී යමු. ඉරපො දුන් වෙන්ට කලින් ඌව කරන්න ඕනලු නෙමෙයි. බලච් බන්දන අපල මේ හරගෙන කල්වැලි උනාට පස්සේ රළුදු මුන්ට දිස්සපන් මං කියාපු විදියටම මන්ත්‍ර ගලු කරාපන් වඩ දැන් හිසරේක පමණි රබුදුලුන්ට දුක්සපන් ළමුණු දුමුනි බුස්සන්ට වැකවන්ට කලියෙන් ඉඳා දැම්මගේ කාර් එක මුතු බල. ඉතුරු ටික තියෙන්නේ දැන් ඔබේ අතේ. පළදිස්සපන්.
ලාගිය පුපුරු සතෙන්නේ රිද්දි බිසෝසත් දෙනෙකි උපන්නේ එර්දි වෙමින් දිව මාලිග උන්නේ රිද්දි බිසෝවරු තෙද පවසමින්නේ රිද්දි බිසෝවරු තෙද පවසමින්නේ මහරළුවට එහා දුමනට දිස්සුවා. මේ අංගෙට දිස්සනකම් මේ රැහෙන් යැපෙන්ට කීවා. අඩි බිලින්දි, උඹ හොඳ එඩි ඇතියකි. උඹට පුළුවනි හැමදාම මේ අංග යැපෙන්ඩ. මයම්ම තනිකොරාලා මේ අංගෙ යැපෙන්ට මට බෑ. අඩි බිලින්දි, ගලු කරාපම් බලන්ඩ. මේ අම්මා උඹට තෙරි කරාපු සූත්‍ර. මොකද මයි මුත්තගේ ලාවටේ නිලාටු කැට හාප වෙන්නේ. අම්මයි මුත්තයි ගිනි සැරේට ගලු කරනකොට මම හිතාගෙන හිටියේ මුත්තා මූනිස්සෙක් වගේ කියලා. බිලින්දියේ, දැම්බට මොකද මං ගැන තෙරි වෙන්නේ? මුත්තා මය අම්මට වඩා තෙරි. මය අම්ම මට සෙනෙවන්තයි. ඒත් පිඩේකට මය අම්මට ගිනි සැරේට කෝප බෝ වෙනව නොව.
මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ මයි පුතේ. පුතාර දැරිවිතයි දුනු මඩලා වැත්තන්ටයි කියවද පුතා ටික දොහකට ගමින් යනවද? මං ඊ නගාලා කිතර ගියා මයම්. වලව්වේ උන්නේ ගබා විතරයි. අනික සේරම වන්දනාගමකට ගියා කියලා. ඉතින් ඒ ඇත්ත එනකන් ටිකක් ඉඳලා කියලාම ගියා නම් නෙවෙද හොඳ? හර බැරිවි මොනවා නොහිතයි. අනිත් එක මංගල්ලට දිනක් තීන්දුනාට පව්. නගාගේ මුහුණ දිහා බලම්ම මේ වගේ කතිකා කරොත් එහෙම මට මේ ගමන යන්න හිත දෙන එකක් නෑ මයම්. හෙට අනිද්දාට අම්මම ගොහින් කියන්න. ඉතින් මයි පුතේ අහවල් දෙයකට යන ගමනක්ද කියලා අඩු ගාණින් මටවත් කියාපා. උඹ පාත දුඹර පිරිවෙන්ට යන වගේ හැබෑව. ඒත් මේ හිටි ගමන් ඒ වගේ දෙයකට හිත් දුන්න එක නෙවෙයි අරුමේ. අම්මා යාම්මට යන තැන කියලා නෝ යන්නේ. ඒකෙන්ද මම මේ වෙලාවේ කියන්න මනාව ප්‍රතිදී හාරවස්සන් තනන්න එපා. ඇයි රත්තරනේ මට මෙහෙම කියන්නේ? මං උඹේ අම්මවෙද? මේ මංගල්ලෙත් අත ළඟ තියාගෙන අහවල් ගමනක්ද මේ? මොනවා හරි අර දැරිවිත් එක්ක කතා බහක් වුණාමයි කියමුකෝ. ඒව කතා කරලා විසඳ ගන්න ඕන නේද? රට්ටු විනසන්න නැතු. එහෙමයි කියලා මේ විදියට රට ගමත් ඇරලා යන එක හොඳේමයි පුතේ. මගේ අම්මා මේ වෙච්ච හැම දෙයක්ම සුදුසු වෙලාවක බලලා කියන්න. ඒකට මේක නෙමෙයි සුදුසු වෙලාව. ටික දුහක් පිරිවෙනට ගිහිල්ලා හාමුදුරුවන්ගේ ශාස්ත්‍රය ඉගෙනගෙන මං ආපහු ගමට එනවා. මොකද මම මේ ගමරට අතහැරලා දාලා යන එකක් ඈ. එතකොට තීන්දු කරගත්ත මංගල්ලේ තව තුන් මාසයයි නෙවෙයි තියෙන්නේ. දැන් කවුද කිව්වේ මංගල්ල කෙරෙන්නේ නැතයි කියලා? මංගල්ලේ කතිකා කරගත්ත ආකාරයටම සූදානම් කරන්න මයම්. මයි හිත ඩිංගක් පොඩි පුරස්නකට කම්පා වෙලනවා ඉන්නේ. ඒක ටිකක් අකමකා වුණාම මං ආපහු ගමට එනවා. මයි පුතේ හෙට උදෑසනක් වෙනකන්වත් හිටපන් දරුවෝ. අප්පච්චිවත් වලව්වට එනකල් හුඳත් නැති වෙලේ ගෙදරින් යන එක හොඳ නෑ නේද? මම නෙවෙද ඔසහන්නේ. මාය අම්මා මෙතුවක් මම මාය අම්මගේ වචනට පිටින් ගියේ නෑ නෝ. මේ වෙලේ මාව නවත්තන්න තනන්න එපා. හිතේ කලාසයක් කරගෙන යන්න දෙන්න. අගාටයි නන්දම්මලටයි කියන්න හදිසි කාරණාවකට ගිය වග. ඒ ඇත්තන්ගේ හිත විස්සෝප වෙන කිසි දෙයක් කියන්න එපා. කොයිම විටේකවත් නගාට හිතරි දෙන දෙයක් නම් කියන්න එපා මාය අම්මා. මාසයක් හමාරක් ගෙවුනහම එනවා.